අන්තවාදය පැතරයාම තවදුරටත් සිදුවම පකින බව බොදු බල සේනා සංවිධානය අද මාධ්‍යහමුවක් පවත්මෙන් සඳහන් කළා. මේ ආණ්ඩුව පත්කරීමකටද අපේ සිංහලයෝ 13 ලක්ෂයක් වැඩිපුර මේ ප්‍රශ්නේ විසඳන්නේ? අර මැරිච්ස් 300කට සාධාරණේ කරන්නේ. අපි හිතමු දැන් මද්රසා 50 කෙනෙකුපත ගේනවයි කියලා තිබුණා. දැන් ගිය සතියේ මෙන්න කොල්ලුපිටියේ තව ස්ථානයක් ඇරියා ආගම් වලට මාරු කරන. මේ වැඩ පිළිවෙල එහෙමම ක්‍රියාත්මකයි. නලිවරු කියලා කණ්ඩායමක් ඉන්නවා. ජාමියා නලිමියා ඉස්ලාමික් සෙන්ටර්. ඒකේ ඉන්නේ ඔක්කොම 4000ක් විතර ඇකඩමික්ස්ලා. ඒ ඔක්කොම වහබිසම්. ඒ ඔක්කොම සලෆිසම්. ඒ දෙකටම එහාට ගිහලා එක දෙනවා ඉහ්වාන් මුස්ලිම් කියලා. ෆල් කරදාවිගේ මරාගෙන මැරෙන මතවාදයේ ඔළුවට ගත්ත වෙනම කණ්ඩායමක්. ඒගොල්ලෝ තමයි කස්ටම්ස් වල ඉන්නේ. ඒගොල්ලන් තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත්තා. ඔය පෙළපොත් වලට කවුද මරාගෙන මැරෙන විස සහිත ඒ පරිච්ඡේද එකතු කරුවේ? ඒ නලිමිලා. ඉතින් උන් තමයි මේ මද්රසා ගැන මේ අපේ උන්දලට කරුණු කියන්නේ. මේවා පනත් ගැනලා සම්මත කරන්න නෙමෙයි ඕන මද්රසා තහනම් කරන්න. දෙමට ගොඩේ ඉඳලා වැල්ලම් පිටිය දක්වා 48ක් තියෙනවා මද්රසා. මරාගෙන මැරෙන මේ පොඩි පොඩි අංකුර බිහි කරන්න මේක අපිට දෙන්න ඕනේ නිකන් පරිප්පු ගන්න. ජනාධිපති විතරයි පත් කරගත්තේ. උන්න හැට මේක චෝදනා කරලා වැඩක් නැහැ. මොකද ආණ්ඩුවක් නැහැ නේ තාම. වටේ ඉන්නවා ඇතැම් සංඝයා වහන්සලා මේ මලෙලව මොකක්වත් දන්නෙත් නැහැ. දන්නේ උන්ට කිට්ටු වෙන දෙන්නෙත් නැහැ. මේ අමාරුවෙන් ගොඩනගාගත්ත මේ ජාතික වැඩපිළිවෙල තමන්ගේ දේශපාලන බලවමනාවන්ට පාවිච්චි කරලා නිකන් නාස්ති වෙන්න එපා කියලා මේගොල්ලන්ට කියන්න ඕනේ. දැන් මේ නරකම වෙලාවෙත් කරන්න හදන්නේ හරි දෙ නෙවෙයි. මගාව මේ අන්තිම මොහොතේ මම කියන්න දෙයක් තියෙනවා. ඔව්. දැන් මොකද උනේ? ඒක පාවිච්චි කරලා ගේන්න හදනවා මද්රසා පාසල් වලට වෙනම නීතියක්. මේ දැන් මේ ඇස්සේ මේ සති දෙක තුන හදලා දැන් කැබිනට් එකට දාලා මගාව තියෙනවා. නෑ කියන්න බෑ. මේ රහසිගත ලේඛනය මට ලැබුණා. කැබිනට් එකට දාලා තියෙනවා මේ අවස්ථාව පාවිච්චි කරලා. ඒක කාට වාසියුන දෙන්නද තියෙන්නේ? ඉතින් දැන් මේ මද්රසා පාසල් දැන් නීති විරෝධී කියලා කියනවනේ. ඒක එහෙම නීති අනුකූලව පවත්වාගෙන යන්න පනතක් ගේනවා. මේ දවස් දෙකට පනත හැදුවා. ඒතර මේ අවංකවද මේකට මැදිහත් වෙන්නේ? මේ ප්‍රශ්නේ ඇත්තටම මේ මද්රසා පාසලුත් රටේ මධ්‍යගතව පාලනය කරලා රටේ නීති රණුව ක්‍රියාත්මක කරන්න එකඟ වෙමු කියලාද මේ කියන්නේ? නෑ. වැරද්ද නීතිගත කරන්න හදන්නේ. ව්‍යාපාරින්දි නොයෙක් තේවා තියෙනවා. සාල සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි ඒක නීත්‍යානුකූල කරන්න අපේ ලියාපදිංචි